ආරි දැන් අතුයි වැඩි නවත්තන්න ආරි බලන්නකෝ ඔය අසනීපකාරේ ඔයට මොන හරි වුණොත් මට මොකද වෙන්නේ මේ දරුවන්ට මොකද වෙන්නේ අනේ අපි ගැන හිතලවත් ඔය අනුන්ගේ දේවල් වලට පැටලෙන්නේ නැතු ඉන්න ආරි ආ දුව බලන්න මේ තාත්තා ඉන්න විදිය දැන් අපි මොනවද කරන්නේ අනේ මට නම් තේරෙන්නේ අපි ස්පිතාලේ යන්නද එහෙමත් නැත්නම් පොලිසියට යන්නද කියලා මට තේරෙන්නේ නැහැ පොලිසියට ගිහලා හරියන්නේ නැහැ දරුවෝ පොලිසියට ගියොත් අපිට බැනලෙලව ගනී පොලිසිය ගැන හිත හිත ඉන්න එක නෙමෙයි මේ වෙලාවේ යන්න ඕන අපි ස්පිරිතාලෙට එහෙනම් ඉතින් අම්මා ලෑස්ති වෙන්න මම වාහනේ ගන්න නෑ 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 ඉස්පිරිතාලෙ යන්න ඕනේ තාත්තේ ඔයා මොනවද කියවන්නේ ඔයාට පේනවද ඔයාගේ මූණකට ඉදිමිලා තියෙන්නේ කියලා නෑ නෑ ඉස්පිරිතාලෙට ගියොත් අනිවාර්යෙන්ම එහෙම පොලිසියට කියනවා ඊට පස්සේ දන්නවනේ සිද්ධ වෙන දේ එහෙම කියලා කොහමද ආරි හරි ඔයා ගිහිල්ලා අර ටෙලිෆෝන් නම්බර ලියන පොත පොඩ්ඩක් අරන් එන්නකෝ ඒකේ තියෙන අර හන්දි ඩිස්පෙන්සරියේ ඩොක්ටර්ගේ නම්බරේ ඒක අරන් එන්නකෝ තාත්තේ ඔයාට අමාරුයිද ඕ උම්මට බල්ලෙට්ට වගේ ගැහුවා බිමතාගෙන ගැහුවා ඒකනේ තාත්තේ මං කිව්වේ ඔය ජැක්සන් කියන මිනිහා තිරිසනෙක් කියලා ඔය එක තිරිසනෙක් තමයි ඒ තරම් නෙමෙයි ඔය රිචඩ් කියන එකත් අමුම අමු තිරිසනෙක් මට ඕනේ උන් දෙන්නව මරන්න අනේ තාත්තේ දැන්වත් ඔබ නවත්තන්නකෝ නෑ නෑ මම මේක නවත්තන්නේ මේ රිචඩ් කියන එකා මැරුවට පස්සේ ඊට පස්සේ වන් ජැක්සන් කියන එකා ගැන සේරම දේවල් පොලිසියට කියනවා අම්මව පොලිසියට කියනවා බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන් සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත්. එවන මං ගිහිල්ලා එන්න. බැනුර මගේ බොලට් එක පොඩ බලන්න මේසුඩද කියලා. මේ මේසුඩ නැත්තම් කාමරේ ඇඳුඩද කියලා පොඩ බලන්න. සියක් මොනොත් මං කියන්නේ බැරිම තැනක් ආවොත් මේක තියාගන්න මගෙන බුලට් ටයර් තියනවා චර්ම විශේෂඥන්ගේ අනුමැතිය සහිතව
නෑ මොකුත් කලබලයක් නෑ. මොකක් කන්දයක් සිද්ධ වෙලා තියෙනවා? මොකද්ද උනේ කියන්නකෝ. ආයෙත් මේ ගෙදරට මොකෙක් කරි ආවොත් ඌ පොන පිටින් මේ ගෙදරින් එළියට ගියොත් ඊළඟ තප්පරේම මම උඹව මරලා දානවා. මොකද්ද උනේ කියලා ඉන්නකෝ. උනේ මොකද්ද කියලා ඔයාට කිව්ව කියලා ඔයාටත් කරන්න පුළුවන් දෙයක් නෑනේ නේද? දැන් තොපිලා දෙන්නත් මෙතන ත්‍රීවිල්ලකට අහුවෙච්ච බල්ලෝ දෙන්න වගේ ඉන්නතුව මෙන්න මේ ඔලු ගෙඩි දෙක භාවිච්චි කරලා මොනහරි කල්පනා කරපල්. යකෝ අරු දැන් ආයේ මොනවට හරි ඒ ගෙදට යනවා. එක්කෝගේ වාහනේ ගණ්ඩ හරි ඇඳුම් හරි බේත් හරි මොනෝ හරි මගුලකට. ඉතින් ඒ නිසා දැන් බූරුව දෙන්න වගේ උඩ බලාගෙන ඉන්නතුව පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරනවා. යා දැන් කොහෙද යන්නේ? මෙච්චර කාලෙට ගප්පි පැටියක තලලා දිනවද හරියට? කරන් තමයි ඉති. කරන්ට් ඕනේ නැහැ. පියුරිට් එකට අතම මාරු වෙන්න. මොනවසම වෙන්නේ යන්නේ? මේ බලාපොරොත්තු හිටපු දේවල් අරන් අලුතින් දැස් සිද්ධ වෙලා නැහැ පුතා. ඒ නර්ස දැන්න තත්ති භයානකයි. තමසර දැන්ද මේක භයානකයි කියලා තේරෙන්නේ. මේක පටන් ගත්තේ දවස් ඉඳලා සිද්ධ වෙච්ච හැමදේම භයානකයි. ඒ උනාට අර මොකද්ද අමුත්ත දැන්නස? මම නොදැනනම් තමයි පුදුම. සර අමාරුද? තම්සේ අහන්නේ ඇඟ ගැනද හිත ගැනද? සගීත ගැන මන් දන්නවනේ. මොන දේ වුණත් හිත අයියයි කියලා. මං අහන්නේ සගීත ගැන. බෲස්ලි කියපු කතාවක් මට මතක් වෙනවා. ගහලා ගහලා වටනවට වඩා වටින්නේ ගහද්දි ගහද්දි වැටෙන්නේ නැතුව ඉඳ ඉගෙන ගන්න කියන එක. බෲස්ලි ගහපු ගහිල්ලයි මුං ගහපු ගහිල්ලයි දෙකක් නේ සර්. වැඩන්නේ ඇයිසේ? අරය ගිහිල්ලද? එමන්ද සර්? එයත් මේ වෙලාවේ අතල් දෙන්න පටන් ගත්තනේ. හැම දෙයක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනේ බින්දෝ. මං පිස්තෝලෙත් බබාට දීලා ආවේ. ඒක නම් කමන්නේ නැහැ සර්. කොසරුවන්? රුවන් අපිට සෑහෙන උදව් කළා. ඒ වුණාට අපි මිනිහට කරපු වැඩේ හරිනේ ආයිසේ. මං දැනටත් රිග්‍රේට් වෙනවා මිනිහට කරපු දේ ගැන. ඒක නිසා මම නැතත් ඌ ගැන බලන්න ඕනේ. තේරුණාද? කොහෙද මිනිහා? මිනිහා මාව ගෙවල් ළඟින් ඩ්‍රොප් කරගෙන ගියා. මිනිහාගේ පවුලේ උන් අත අංගලා තියෙන මිනිහා මං හිතන්නේ එහෙ යන්නේ ඇති. සර් අපි දැන් ලෙවල් 2 එකේ කොයි හරියද ඉන්නේ? අපි ඉන්නේ අන්තිම හරියේ. ලෙවල් 3 එකේදී මොකද වෙන්නේ? ලෙවල් 3 කියලා එකක් නෑ පුතා. ලෙවල් 2 එකෙන් ගේම් එක ඉවරයි. Thank you. Thank you.
කෑම සීතල වෙනවා. ඇවිල්ලා කන්න. අම්මා, දැන් තාම මම මේ දැකේවත් නැහැ. ඇවිත් කෑම කන්න. මල්ලි? මල්ලි කෑම. අම්මා. මට කන්න බෑ. ඔයා කන්නකො. මල්ලිකා මට වතුර එකක් ගේන්නකෝ. මල්ලිකා මට වතුර එකක් ගේන්නකෝ. කොහොම හරි නිත්‍යා ඔයාලා තන මාරු කරූප එක නම් ලොකු දෙයක්. දැන් ඉතින් ඔයාලට නිදහසේ ඉන්න පුළුවන්නේ. මට තේරෙනවා. මේ වෙලාවේ ඔයාලා ඔක තමයි කරපු හොඳම වැඩේ. කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා නිත්‍යා. ඒව මෙහෙම ෆෝන් එකකින් කියන්න බෑ. මම ඔයාව හමුුනම කියන්න. එන්න පුළුවන්. ඒදිදි මන් තැන හරියටම දන්නේ නැහැ. අන්න හරි. ඔයාමට ලොකේෂන් එක දාන්න නිත්‍යා. මං එන්න. මටත් කියන්නව සර් මොනවද හොයන්නේ කියලා. මටත් පුළුවන් උදව් දෙන්න. මම සඳමිනි හොයන්නේ. ඒ සඳමිනි ඉඳි කට්ටක්ද හොයන්න? ගිහින් පුතා. දැන් මම ඒක සර්ට කියලා ගොඩක් වෙලා. සර් ඇයි ආයෙ එකම දේ කියන්නේ? එයා ගිහින් තමයි. මොකද එයා ගෙදරින් දැද්දිත් රෙදි ගොඩවල් ලස්සෙන් ඇඳවල් ලස්සෙන් ඇඟිලි හිටියේ නෑනේ. තම්සේ හරියට කලබල වෙනවනේ. මේක විහිළු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයිනේ සර්. මර ඇත්තට මල බැලල ඉන්නේ. අන්තිම දවස් දෙක තුනේ එයා මාරම ගොන් ආතල් දුන්නේ. ඒ මොනසේ හරි අහිංසක මොනසේ බින්දු. ඒ මොනසේ ජැක්සන් ගාව හිටියේ බයින්. අපි ගාව හිටියේ දුකෙන්. ඉතින් ඒ මොනසේ ආස ඇති බයක් දුකක් සැකක් නැතුව ජීවිතේ සතුටින් ගෙවන්න. දැන් මෙහෙම ඩෝංගාල ගියාම යාට බයක් සැකක් නැතුව සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් ලැබෙනවා. පිස්සු. බලන්නකෝ ආයි මොකක් හරි බාල්දිය පෙරලගෙන ඉන්නේ නැද්ද කියලා. ඇයිසයිම කියන්නේ? එයාට ඔනුනේ යාගේ අයිතිය. එයා කොහොමාරි එක දිනා ගනි. තේරෙන්න කියනවද මොකද්ද වෙලා තියෙන්නේ කියලා? එයා ජැක්සන්ගේ ගෙදරින් ගෙනාපු ඔප්පු සල්ලි රත්තරම් බඩු සේරම අරගෙන ගිහිල්ලා යාට සල්ලි තියෙන නිසා යාට තැනක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න පුළුවන් අයිසේ. Thank you.
සර්ෆාන රේ වල්ලගෙන කොහොමද රිචඩ් නෑ නෑ අයියේ මේ අරයා වල්ලගෙන යකෝ ඔල්ලගොත් එකට නමක් නැද්ද ඔරේ ඔරියෝ කියන්නේ නෑ නෑ අයියා ගෑනි 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 වල්ලගෙන රිචඩ් ගේ ගෑනියෝ නෑ නෑ අයියා අයියාගේ ගෑනි වල්ලගෙන මගේ හිතුවක්කාරකමයි උද්දච්චකමයි හින්දා මේ පවුලට මොනවා හරි වුණා කියලා අහන්න වෙයි කියලා මට බයයි